Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. සුබ දවසක් සියලු දෙනාට දිනුම YouTube නාලිකාව නරඹන සියලු දෙනාට ඉතින් පහුගිය දවස්වල කරපු සමීක්ෂණයකට අනුව පහුගිය මාස 2 3 වගේ ඇතුළත ලංකාවේ වාහන කියන්නේ brand new නෙමෙයි brand new නෑ second hand market එකේ වාහන මිලදී ගැනීමේ ප්‍රතිශතය 90%කින් පල්ලෙහාට බහලා තිනවා ඒකෙදි කාරණා දෙකක් බලපාලා තිනවා එකක් අලුත් ආණ්ඩුව පත් වෙලා වාහන ආනයනය කරලා 2025 ඉඳලා දිනවක පොරොන්දුව බලාපොරොත්තු වෙන ගොඩක් දිනක ඉන්නවා අනිත් කාරණේ තමයි වාහන ආනයනය කරන නිවුස් එකත් එක්ක දැන් තියෙන වාහනවල මාකට් ප්‍රයිස් එක විශාල ලෙස ඉහළ දාලා තිනවා ඒකට එක හේතුවක් තමයි ආණ්ඩුව හරි උත්තරයක් පැහැදිලිව කියපුව නැති එක උදාහරණයක් ගත්තොත් මීට මාස 4කට විතර කලින් තිබ්බා ටොයෝටා කොරල්ලා 141 එක ලක්ෂ 60 65 රේන්ජ් එකේ දැන් අද යනව අද දාලා තිබ්බා ලක්ෂ 79 80 රේන්ජ් එකට දාලා තිබ්බා ටොයෝටා කොරල්ලා 141 2010 මොඩල් එක ඊට පස්සේ ගත්තොත් පහුගිය දවස්වල රාවයක් ආවා වැගන් ආර් එක පාලන මිලක් ගෙනවා කියලා ලක්ෂ 80ට ඊට පස්සේ ආය ආවා CHR එක ලක්ෂ 150 පාලන මිලක් ගෙනවා කියලා ඔය වගේ නොකුත් නිවුස් නිසා තමයි වාහන ගන්න ප්‍රතිශතය 90%කින්ම බහලා තියෙන්නේ. මේකට ආණ්ඩුවත් එක්තරා පැත්තකින් ඒවා කියන්න ඕනේ. ඒක හරියට හරි පාලන මිලක් මේ පිළිමද සොයා බැලීමක් කරන්නේ නැහැ. හිතු ගණන් වලට මාකට් ප්‍රයිස් එක ගන්න දීලා බලන් ඉන්නවා. සහ වාහන ආනයනය සම්බන්ධව කිසිම වග කිය යුතු ප්‍රකාශයක් මේ වෙනකන් කරලා නැහැ. මාධ්‍ය සාකච්ඡාවල 25 ඉඳලා කියනවා කියලා කිව්වා. නමුත් ඒ පිළිබඳව මේ හරි වගකීමෙන් නෙමේ මේ මාධ්‍ය ප්‍රකාශයේ සිදු කළේ ඒ නිසාත් මේ මාකට් ප්‍රයිස් ඉහළ යෑමට විශාල හේතුවක් වෙලා තිනවා ගොඩක් දිනක එක තියෙන්නේ ඔය ආනයනය කරනවා කිව්වට ඕක ගේන්නේ නැහැ කියන මතය තමයි 75% වගේ මතය තියෙන්නේ ඒකත් එක්ක තමයි මේ තියෙන වාහන වල මාකට් ප්‍රයිස් හිතුව ලෙස ඉහළ දාන්නේ මේකෙන් වෙන්නේ මේ වාහන ගන්න එක සත් නැත්තරම නැතිලයි 2025 ආනයනය ගැන ආණ්ඩුව හරි ප්‍රකාශයක් කළේ නැත්තම් සහ ලංකාවේ මේ වාහනය කියන දේ මේ ටිකක් කන්සිඩර් කරන්නේ නැති දානට පත් වෙයි. ඉතින් අන්න ඔය තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒකට ආණ්ඩුව එක්තරා විදිහක වාක්‍යන්න ඕන අලුතින් පත්විච්ච ආණ්ඩුව. මොකද ඒගොල්ලෝ වාහන ආනයනය කරන කීපු පොරොන්දුවත් එක්ක තමයි ගොඩක් දෙනා බලයටත් ආවේ. ඒ සම්බන්ධව දැන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. දැන් 2024 මහමැතිවරණයෙන් පස්සේ සහන දෙනවයි කියලා කියනවා. මහමැතිවරණයේ තුනෙන් දෙකේ බලය ගන්න ඕනේ කියලා කියනවා. පාර්ලිමේන්තුව හරි පාර්ලිමේන්තුවක් හදන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒක ඇත්ත. නමුත් මේ වගේ වාහන ආනයනය ගැන තීරණ ගන්න පාර්ලිමේන්තු බලයක් ඕනේ නැහැ මම දන්න විදිහට. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. සුබ දවසක් සියලු දෙනාටම.